ආයුබෝවන් සුබ දවසක් වේවා අද ඇත්තටම මම පෙන්වන්න යන්නේ ඔයගොල්ලන්ට අර මේ මගේ 6-in-1 එක ගෙනල්ලා ඊට පස්සේ කොහොමද මම මේ ටික මේ අපේ ගාඩන් එක පිරිසිදු කරේ සුද්ධ කරේ කැපුවේ එජස් කැපුවේ ඒ වගේ විස්තර තනකොළ කපලා ගස් මල් ගස් ලස්සන කරලා ඒ වගේ කරපු එකක් ඒ කියන්නේ ඇත්තටම මම පෙන්වන්න යන්නේ ඔයගොල්ලන්ට මගේ ගාඩන් එක අපේ ගාඩන් එක අද පෙන්වන්න යන්නේ अतर मुगल गार्डन के इलोलू तीन कैल वेजिटबल कैल कल देखा दम पेन अभी अतम गे इसर पेन दल गे इसर पे उन्होंने मैं यज्जिक कैपे मैं पे पारट तीन यज्जिक तीन पे लोन के तनक इट वॉज मम्मी पेटे आनी पे अल्लू गिदर पेटे तीन तन पाटिया ईट पास मेन मेतन आप लीवन पेटी मे लीवन पेटी मलगस्ट कदला तीन आप नोना मलगस मल पंदर दिखाई लीवन पेटी अत गे सर ईट पास मम्मीनापू 6-in-1 के अतर में 6-in-1 के तन को यज्जिक पड़पूल हालांकि वीपर्स निपल वायर कदला मोटर मोटर एरकिन वायर वगे प्लास्टिक वायर वगे कत्तीनो एक कपिन एक कपेस्तम अर हरती प्लस अन हतरस को वगे कपू इट मिथन तेम का कपल तीन मेन मे हरी फुड मम्मी पेल पिन्न मेन मिथन पे गार्डन के तीन टेपे कक् ये हरी इट पास मेन मे गह दी बल मेन मे गह मे तीन मे गह एटम अभी मेहे ऑस्ट्रेलिया मे दिखाने सिटिजनशिप हम गुना पुरावासी नाट पास अभी अत्र श्रीलंका भी ऑस्ट्रेलिया भी पे पुरावासी डुअल सिटिजनशिप तीन कटे එතකොට ඒ සිටිසන්ෂිප් එක හම්බ වෙන දවසේ දැන් අවුරුදු ගණනාවක් වෙනවා. එතකොට අන්න එදා දුන්න පැල අපි 3 දෙනාට මටයි නෝනටයි පුතාටයි පැල 3ක් දුන්නා මෙහි නගර සභාවෙන් කවුන්සිලෙන්. ඒව ඇත්තටම නේටිව් ප්ලාන්ට්ස්. එහෙම නැත්නම් මෙහෙට ආවේනික පැල. ඔන්න ඔය එක පැලයක් තමයි උතන් තියෙන්නේ. මේකේ දම්පාට මලක් පිපෙනවා. දැන් මල් පිපිලා කරලුත් ඇදිලා ඇත්තටම. ඊළඟට අපි 3 දෙනාට පැල 3ක් දුන්නා. 3 මං ඉස්සරහ පැත්තේම හැදුවා. ඒ 3ේ एक पहले अतम ओती मे मेद तीन पहले एम का मेद तीन पहले अत मे मे दुम्रपाट पहले निका टर्पन टाइन वर्ग चूटी एक मे गिदर हदीम हदल तिब पहले अभी आप दस इतकोट एक अतुगे कड़ी तीन तन लसन रव मट तिब गह मेन मेक दंपाट वगे पहले एक मेहट आवेनिक पहले अभी आप अंगीट वस अनी आवेनिक पहले बल मांग इतने पोटी कथा टी क्या मुख्य मेन मेक दम पाट गे तीन मेक इतने मेक आप इसरा गे इसरा मिधु मेद वगे तीन ईलंगट අපිට සිටිසන්ෂිප් එක හම්බ වෙච්ච දවසේ තිබ්බ අනිත් පැලේ දුන්නා අනිත් පැලේ ඇත්තට මේවට කියන්නේ බොටල් බ්‍රෂ් කියලා ඔයගොල්ලෝ අහලා ඇති නිකන් අර බොටල් එක බ්‍රෂ් කරනවා වගේ බොටල් බ්‍රෂ් එක තියෙන්නේ ළමයින්ගේ කිරි බෝතල් හොදන එක අන්නේ ඒ වගේ එක මේකේ මේ මල පිපෙන වර්ග බොටල් බ්‍රෂ් කියලා කියනවා මේ කට්ටිය අන්නේ පැලයක් මේක ටිකක් ලොකුවට ඇදිලා දැන් මේකත් මෙහෙට ආවේනික පැලයක් මේක ටිකක් කරදරකාරී ලෙස වැවෙනවා ලොකු ගහක් වෙනවා සමහර විට හැබැයි මේකට අර කුරුල්ලෝ එනවා මේ මේ කාලේ විශේෂයෙන් මේ ස්ප්‍රින්ග් එකේ කුරුල්ලෝ ඇවිල්ලා මේකේ මේ තාම මල් පිපිලා නැහැ ඉදිරියේ මල් පිපෙනවා මෙන්න මේ තියෙන මේ අග අතු වල මේ වගේ මල් පිපෙනවා බොටල් බ්‍රෂ් ගහක් ඊට පස්සේ මෙන්න මේ පැලේ දිහා බලන්න මේකත් අපේ ලසිත ඉස්සරහා ඇදුවේ මෙන්න මේක මේක පීචස් පැලයක් ඇත්තටම ඔයගොල්ලන් පේනවා ඇති පීචස් ගෙඩි තියෙනවා මෙතන මේ පීචස් ගෙඩි තියෙනවා කීපයක් තියෙනවා मेक लसिदे टीचर्स गए पलवनी वातावरण मे गेडिया दिन मेक दें अवरुद इच्छर काल अवरुदू की पैकना मेतन पोटी हिस्ट्री आती है मे टीचर्स पहले मेक एतर मैं बल मेन मे ईर मेम पेन मेन मे पार अगर केलवर एतम मे
පාරට කිට්ටුම පටිය අපිට නෙවෙයි ආйти මෙන්න මේ හරිය ඉඳන් මෙන්න මේ ලියුම් පෙට්ටියෙන් එළිය අපිට මේ ලියුම් පෙට්ටිය ඔන්නෝ හරිය ඉඳන් එළිය මෙහෙම බලන්නකෝ අපිට නෙවෙයි ආйти නගර සභාවට ඒ කියන්නේ පළාතේ මේ කවුන්සිල් එකට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවට නගර සභාවට එතකොට ඒගොල්ලෝ මේ හරිය පැල හදනවා අන්න අර තියෙන අර දේවදාර වගේ ගස් ඇත්තටම නගර සභා භූමියේ වගේ ගෙදරා හදලා තින්නේ ඒ ඊට සමාන්තර දුරකින් ලසිත මේඝ හදලා තිනවා ඉස්සර මෙතන ගහක් තිබුණා අපි ආපු දවසල දැන් අවුරුදු ගණනාවක් වෙන 10කට විතර කිට්ටුව මෙතන ගහක් තිබුණා ලොකු ගහක් තිබුණා ඒකේ මේ ලසිත්ලයි මෙන්න මේ ඉස්සරහා ගෙදර කට්ටියයි ඔන්න ඉස්සරහා ගෙදර කට්ටියයි ඒ ගෙදර කොල්ල තුන් දෙනෙක් ඉන්නවා ඒ තුන් දෙනා මෙතන සෙල්ලම් ගයක් හැදුවා ඒ ගහේ ඊට පස්සේ ඇවිල්ලා කවුරු හරි මං හිතන්නේ පළාතේ කට්ටිය කිව්වා මේ ළමයින්ගේ මේ මේ අනතුරේ මේගොල්ලෝ මේ තුවාල වෙන්න හිම් පුළුවන් කියලා ඊට පස්සේ මට මතකයි නගර සභාවෙන් ඇවිල්ලා මේ ගහ කපලා ගියා ගහ කපනකොට අපි නෝනා මම එහෙම කිව්වා ඔක කපන්න එපා ඔක මේ පොඩි ළමයි සෙල්ලම් කරනවා කියලා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක තමයි අපි මේ කපන්නේ මේකට අපිට මේ කට්ටිය කියලා තිබ්බ මෙතන ළමයි මේ ලා ගහක එච්චර මෝරපු නැති ගහක් උඩ නැගිලා සෙල්ලම් ගෙවල් හදනවා වැටුනොත් එහෙම කවුන්සිල් ඒ වගේ කියන්න වෙයි එහෙම කියලා ඒගොල්ලෝ ගහ කපනවා කියලා ඊට පස්සේ මේ තියන්නේ ඔය ලස්සනට මං වැඩට කපන පඳුරු වර්ගයක් ඒව අද නම් කැපුවේ නැහැ අද කැපුවේ නැත්නම් මෙන්න මේ මල් තියෙන මේ මේ ගහ මෙන්න මේක ඇත්තට මේක පොඩ්ඩක් මේ එළියට මල් පිපිලා තියෙන නිසා මට කපන්න ලෝබයි ඊට පස්සේ මල් ටික මේ පර වුණාට පස්සේ මම ඕක කපලා ට්‍රිම් කරලා ගන්න ඉන්නේ ඔන්න ඒ ගහ මෙහෙම බලන්න ඕන ඔය ටික ඊට පස්සේ අපේ ගේ ඉස්සරහා දොර ඕක ඇත්තටම අරිනවා හරි අඩුයි අපි මොකද පිටිපස්සෙන් එන්නේ ගරාජ් එකේ ඊළඟට මං ගාව තියෙන හොඳ සමම් පිච්ච වැලක්. ඔයගොල්ලන්ට පේනවද දැන්නේ? සමම් පිච්ච වැල. සමම් පිච්ච වැල. ඊට පස්සේ මෙතන මේ සමම් පිච්ච වැලට ඇතුලේ ඔයගොල්ලන්ට පේනවද දැන්නේ? ඔය සමම් පිච්ච වැලට ඇතුලේ මෙන්න මෙතන මේ තියෙන කාමරේ. මෙම් බලන්නකෝ. ඔන්න එතන මේ සමම් පිච්ච වැලත් එක්ක තියෙන ජනේල් දෙකට ඇතුලේ තියෙන ඇත්තටම මම ඉන්න කාමරේ. කියන්නේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකේ ඉස්සරහා කාමරේ. ඕකේ ඉඳලා තමයි මම ගොඩක් මේ පාර දිහා බලාගෙන ඉන්නවා මෙන්න මේ පැත්ත ඇත්තටම බලන්න එකෙන් පේන view එක මෙන්න මේ වගේ මගේ කාමරේ ඉඳන් එළියට පේන්නේ ඔන්නෝම මෙහෙම බලනවා වගේ මේ පැත්ත ඉස්සරහා බලමුකෝ මෙන්න මේ හරියන්නේ මගේ කාමරේ තියෙන්නේ ඔතන ඉඳන් බලනකොට ඔන්නෝම පේන්නේ ඉස්සරහා තනකොළයි පාරයි මේ පාරේ ඇත්තටම මේ ලොකු ගෙවල් ගොඩක් නැහැ මේ උඩ පාරේ දැන් නම් ගෙවල් ටිකක් හැදෙනවා යා පැත්තට මේ ඉඩම පොඩ්ඩක් කුටි කරලා එහෙම නැත්නම් ඉස්සර තිබුණ ගෙවල් 12ක් විතර දැන් ඇත්තටම 12යි තව 14ක් විතර හැදෙනවාද මන්ද මේ පාරේ උඩ එතකොට ගෙවල් 25ක් විතර තියෙන පාරක් ඔය මේක ඒ කියන්නේ අපේ ගමේ පාර ඊට පස්සේ ඕගොල්ලෝ මේ පැත්තෙන් පැලුවොත් පෙනේ ප්‍රධාන පාර ඔන්න ඔය පැත්තෙන් එහා පැත්තේ තියෙනවා එතකොට ඔන්නම බලන්න අපේ ගෙදර ඉස්සරහා පැත්ත view එක ඔන්න ඔය වාගේ ඉස්සර පැත්ත view එකේ මෙන්න මේ තියෙන්නේ මේ කෙළවරේ ඒ කියන්නේ දකුණු කෙළවරේ තියෙන්නේ sorry වම් කෙළවරේ තියෙන්නේ මගේ කාමරේ ඒ කියන්නේ මම නිදා ගන්න කාමරේ එහෙම නැත්නම් මාස්ටර් බෙඩ්රූම් එක ඊට පස්සේ අර පැත්තේ අන්න අර හරිය දැන් ඕක ඇතුලේ අපේ පුතා ඇත්තට මේ වෙලාවේ වාඩම් කරනවා මම ඒ හරියට නිකන් අරන් යන්නම් එතන තියෙන්නේ ඒක ඇත්තට මගේ ඔෆිස් රූම් එක දැන් මෙයා අල්ලගෙන අපේ පුතා මේ දවස් ටිකට නැත්නම් මගේ එයාගේ කාමරේ තියෙන අනිත් පැත්තේ ඔන්න ඔතන ඔෆිස් රූම් එක මෙන්න මේ පඳුරු වලට පිටිපස්සේ හොඳ view එකකුත් තියෙනවා මෙන්න මේ මල් ගහේ හොඳ මල් පිපෙනවා මෙන්න මේ මැද තියෙන මල් ගහේ ලස්සන මල් පිපෙනවා දැන් මේ මල් පිපිලා ඉවරයි එතකොට ඔන්නෝග තමයි අපේ ගේ ඉස්සරහා view එක මම නිකන් ඉස්සරහට අරන් යන්නම් පොඩ්ඩක් වටට ඔන්නෝම අපේ ගේ ඉදිරිපස ලියුම් පෙට්ටිය පේනවා ඊට පස්සේ ලියුම් පෙට්ටියේ නෝන හදපු මල් ගස් දෙකක් පේනවා මම කපපු එජස් ඕගොල්ලන්ට ලස්සනට පේනවා ඇති මම නිකයික පෙන්වන්න හදන්නේ කපපුවා මෙන්න මෙහෙම මේ තියෙන ප්‍රධාන පාර එතකොට ඔය පාරේ ඉඳලා අපේ ගෙවල් වල අයින එජ් එක මම කපලා තියෙන හැම ඊට පස්සේ ඔය වගේ ගේ ඉස්සරහා පැත්තෙත් මේ පරිටික් කපලා තියෙනවා ඊට පස්සේ මල් ගස් වටේ කපලා තියෙනවා අර කිව්වා වගේ සමන් පිච්ච වෙලා තියෙනවා ව්‍යාපාර පොඩ්ඩ සමන් පිච්ච වල දිහා බලලා ඒක හරි ලස්සනයි ලංකාවේ සුවඳම සුවඳයි සමන් පිච්ච හරි සුවඳයි ඊට පස්සේ රෝස
වඳුරකුත් මගේ කාමරේ ඉස්සරහම තියෙන අතර මගේ ජනේලෙන් එළිය තියෙන රෝස මේ මේ රෝස ගහ. ඒකෙත් මල් පිපෙනවා තව රෝස පිපෙනවා මේ හැරි. තවත් තියෙනවා මොන්නේ හැරි. ඔය ජනේල් දෙක ඇතුලෙන් තමයි මගේ කාමරේ තියෙන්නේ. ඊට පස්සේ ගියේ ඉස්සරහා ඒක ස්කූම් එක. ඔය ඊළඟට අර පැත්තේ පේන්නේ අපේ ගෙවල් ඉදිරියේ මම අර යන වන් ට්‍රී හිල් කියන කැලේ වන් උතලින් උඩ තමයි තියෙන්නේ මොන්නේ හැරි. උඩ පැත්තේ. උඩහට යනකොට වන් ට්‍රී හිල්. ඊට පස්සේ අපි ගියේ ඇස්සට යන මගේ වාහනේ තියෙනවා නෝනාගේ වාහනේ අරන් ගිහිල්ලා යාරට ගිහිල්ලා මේක තමයි මගේ වාහනේ මම මේ කට්ටිය කවුරු හරි කිව්වා ණය මොකක් හරි කවුරු හරි කෙනෙක් කිව්වා ණයෙක් කියලා ඇත්තටම ණයෙක් නෙවෙයි ඉතින් අපිට තියෙන වාහනේ මම නිකන් ටිකක් ඕගොල්ලන්ට පෙන්නන්නම් ඒක විස්තර Toyota RAV4 එකක් තියෙන්නේ දැන් ටිකක් පරණ අය අවුරුදු 5ක් 6ක් වෙනවා මේක විකුණන කාලෙත් ඇවිල්ලා ඒ කියන්නේ අපි 5ක් 6ක් ඉවර වුණාම විකුණලා වෙන එකක් ගන්නවා නේ සාමාන්‍යයෙන් මේ ඒ කාලෙත් ඇවිල්ලා ඇත්තටම අපි ගරාජ් මේ ගරාජ් එකෙන් ඇතුළට යන් ඇතුළට යන්නේ මගේ garden එකේ ඉතිරි ටික පෙන්වන්න ඊයේ කරපු වැඩ පෙන්වන්න 6 in 1 එකෙන් කරපු වැඩ මෙන්න අර අපි අර කරන කියන bin වර්ග තුන කොළපාට එකේ garden waste නිල් පාට එකේ cardboard බෝතල් recycle කරන ඒවා රතු පාට එකේ ගෙදර කුණු ඊළඟට මේ තියෙන අපේ garden එකේ පිටිපස්ස පැත්ත මෙතන ඉස්සර ලසිත ක්‍රිකට් එහෙම ගහනවා දැන් යා ක්‍රිකට් ගහන කාලේ ඉවරයි ඇත්තටම ඊළඟට අර මැද පැච් එකක් වගේ තියෙන එයා ඊයේ උක අයින් කරා මං තනකොළ කැපුවට පස්සේ ඇත්තටම ඔතන මේ පස් කණ්ඩියක් වගේ තිබුණා එයා ඒ අර බයිසිකල් එක නිකන් මේ උඩින් මෙහෙම පන්නන්න මෙහෙ ළමයි කරනවනේ අර මවුන්ටන් බයිකින් කියලා ඒ වගේ ඊට පස්සේ මේ එයාගේ ටේබල් ටෙනිස් ටේබල් එකේ තියෙන ඇත්තටම රෙද්ද ඒක වහලා තියෙන මේ කවර් එක දැන් නිකන් කළු පාට වෙලා ඒ රෙද්ද කළු පාටද පාට පිච්චිලා ආවට ඒ තියෙන ලසිත්ගේ ටේබල් ටෙනිස් ටේබල් එක යා අපේ හොඳ ටේබල් ටෙනිස් ප්ලේ කියන්නේ පොඩ්ඩක් අරෙන් මෙන් කුණු හැම තියෙනවා ගෙදරින් එළියට දාපුව හැම කුස්සියට ඇතුල් වෙන දොර ඊට පස්සේ අර පඳුර මං කිව්වේ අර 6 in 1 එකෙන් උඩ ටික කපන්න ඉන්න එක තාම මට කරගන්න බැරි වුණා මේ ටික කපලා තියෙන්නේ මෙහෙ ඉන්න මේ සුදු ගන්න කෙනෙක් කැපුවා ඒ වුණාට මට අර එහා පැත්තේ ටිකක් තව කපා ගන්න තියෙනවා එතකොට අපි යන් වම garden එකේ මේ පේන්නේ ඔන්න දැන් මේකෙත් බලන්න මං edges කපලා තියෙනවා ලස්සන්ට මගේ යාළුවෙන මම මේවා කප කප ෆොටෝ දානකොට කිව්වා බල්ලෝ කෑවා වගේ ඔයාගේ edges කීර්ති කියලා දැන්නම් මන් ටික හරි ගස්සලා තිනවා බල්ලෝ කෑවට වඩා පොඩ්ඩ හොඳයි හැබැයි ඔය කාලෙකින් ඇත්තට මේ edges කැපුවේ ඒකයි තව පාරක් දෙපාරක් කපනකොට ඔය එජ් එක ලස්සන්ට හැදිලා එන්න ඊට පස්සේ මෙන්න මේක දිහා බලන්න මේ මෙතන පුටුවක් තියලා තියෙනවා ඔය අපේ ලසිත්ගේ වැඩ අපේ පුතාගේ වැඩ මිනිහා වැඩ කර කර ඉන්න ගමන් කම්මැලි වුණා මොතන ඇවිල්ලා පොඩ්ඩ වාඩි වෙලා ඉන්නවා garden එකේ ඇත්තට මේ මං වගේ තමයි ලසිත් මමත් එතන පොඩ්ඩ වාඩි වෙනවා ගස්කොලන් එක්ක එහෙම ගැවසෙන්න ආසයි අපේ පුතා අපේ මා භාෂේ වෙන්න ඇති ඉතින් ඔන්න මං ලසිත්ගේ පුටුවේ වාඩි වුණා හොඳ ට්‍රාන්සි පුටුවේ එතකොට එයා මෙතන වාඩි වෙලා චුට්ටක් වෙලා ඉන්නවා ඊට පස්සේ ආයේ යනවා පාඩම් කරන්න යනවා එහෙම තමයි ඔන්න තියෙන්නේ අපේ මේ ලෙමන් ගහ මම මේ ගස් දෙක පොඩ්ඩක් පෙන්නන්න ඕවා වගේ මීමැස්සෙ වෙම හරියට ඉන්න ඕගොල්ලෝ දන්නවා ඇති මම ශ්‍රී ලංකාවේ මීමැසි පාලන ව්‍යාපෘතියක් මම විතරක් තනියෙන් නෙමෙයි අපේ යාළුවොත් එකතු වෙලා මේ ඌව පළාතේ මීමැසි පාලන ව්‍යාපෘතියක් කරගෙන යනවා අපි මීමැසි ජනපද 500ක් විතර දැනට දීලා තියෙනවා එතකොට ඒ අයටත් මම මේ වගේ මේ වීඩියෝ එහෙම ඉස්සර හිටපු ගමන් දානවා මොකද මේ මීමැස්සෝ පියාඹන යන සද්දේ අර එහෙම මේ වගේ ඇහෙනවා මේ දැන් මේ වගේ මල් පිපිලා තියෙන්නේ මේ මේ ලෙමන් ලෙමන් මල් පිපිලා තියෙන්නේ එතකොට ඒ ලෙමන් මේ බලන්න පේනවද මන් දාගන්න මේ තියෙන්නේ මල් පිපිච් එක එතකොට මේකට හරියට මීමැස් වෙනවා මන් තා පොඩ්ඩකින් ඕගොල්ලන්ට අල්ලන්නම් ඉඳ බලන්න මන් පුටු වෙන්නේ නැගිට්ට මහන්සියට පොඩ්ඩක් ඉඳගත්තේ මේ ඔන්න බලන්න මීමැස්සෝ කරකිනවා ඇත්තන මේ ලෙමන් ලයිම් ගස් දෙක මට ට්‍රිම් කරන්න බැරි වුණා. ඔය ඉන්නේ මීමැස්ස ගොඩ. සද්දේ හගන්න. ලයිම් ගහට. මීමැස්ස ඉන්න. මේ සමටත් තනියෙන් ඉඳන් නැවෙන්න බලන්න මේ ඉන්නේ කෙනෙක් ළඟම
ඔයගොල්ලන්ට යාගේ වැඩ ටික බලා ගන්න. මේ ලෙමන් මලක, ඒ කියන්නේ දෙහි මල් කියමුකෝ, අර දෙහි මලක් කියලා සින්දුවක් එහෙම තියෙන. ඒ වගේ මේ දෙහි මල් වල දැන් මේ මීමැස්සෝ රොන් ගන්න ගොඩ ඉන්නවා. ඊළඟට මේ අර තියෙන ලයිම් ඇත්තම දෙහි. ඇත්තටම මට ඒකත් මේ පාර ට්‍රිම් කරන්න බැරි වුණා. හොඳට දැන් ඉස්සරට ගිහිල්ලා ගෙඩි හැදුනම තමයි ආයෙ ට්‍රිම් කරන්න වෙන්නේ, නැත්නම් අපරාධනේ ගෙඩි පියද්දි. ඒකෝල දැන් මේ වගේ මල් පිපෙනවා, ඊට පස්සේ ගෙඩි හැදෙනවා, ඊට පස්සේ ඇත්තටම මේ ඇතුලේ තාම පරණ පරම්පරාවේ ගෙඩි තියෙනවා. ඒ කියන්නේ ගිය වාරේ ඒවා තියෙද්දි මේ බලන්න කාපාටනේ. ඒවා තියෙද්දි තමයි මේ හැදෙන්නේ ඇත්තටම. පේනවද ඔයගොල්ලන්ට? ගොඩ තියෙනවා. මම හිතන්නේ අපේ නෝනා කොයි වෙලේ හරි මේ ටික කඩන්න ඕනි, කඩලා මොකක් හරි කරයි. ඉස්සර නම් ලසිත මෙන්න බලන්න පරණ ලෙමන්, ඒ කියන්නේ ගිය වාරේ ලෙමන් පල්ලෑ තියෙනවා ගහේ. ඊට පස්සේ උඩ හැදෙනවා මල් පිපෙනවා. දැන් මී මැස්සොත් ඇවිල්ලා ලෙමන් මල්. ඇත්තටම හරි ආසයි තනෝ නේද මේ වගේ තැනක ඉන්න. ඉතින් ඒක තමයි අපේ පුතා ඇවිල්ලා මෙතන ඉන්නව ඇත්තේ. මිනිහා පාඩම් කරන ගමන් එහෙම ඇවිල්ලා ඉන්නව ඇත්තේ. ඒක තමයි. ඔන්න බලන්න ඊට පස්සේ මේ මගේ අර ඔගොල්ලොන්ට මතක ඇති වෙන්න මේ පාත්ති වල තිබ්බේවා මං ගැලෙව්වානේ. ගලවලා මේ ගෝවා හැම වෙනම පෝච්චි වල හැදුවා. මේ මැස්ස මොකද කරන්න මේ බොංචි පැල වල. මේ මම කිව්වේ අර බොංචි තවන් දාලා හදනවා කියලා. අන්න ඒ විදිහට මේ තවන වගේ දාපු බොංචි. දැන් මම මේක හදන්න ඕනේ. යහ පැත්තේ පාත්ති හදලා තියෙන ගලවල හදන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පාත්ති තව ටිකකින් පෙන්නන්න. මේ සැලඩ් එහෙම ඇත්තටම එහෙම ගලවපුවා. මේ ඊට පස්සේ අර නෝකෝල් අර පාත්තියෙන් ගලවලා පෝච්චි වල හදපුවා. නෝකෝල් අලක් තියෙනවා. සැලඩ් සලාද තියෙනවා, නෝකෝල් තියෙනවා, ගෝවා තියෙනවා. මේක අලකොල. ඔයගොල්ලෝ දන්නවා මං හිතන්නේ අලකොල ජාතිය. මේකත් ටිකක් දුරින් ගෙනාවේ දම්පාට අලකොල. ඊට පස්සේ ගොටුකොල ගොඩක් තියෙනවා. ගොටුකොල බකට් වල තියෙන ගොටුකොල. ඊට පස්සේ මෙන්න මේක අපේ පාත්තිය. මම මේ පැත්තට හරවලා ගන්න. ඔන්න බලන්න මේ මෙන්න මේ පාත්තිය තිබ්බේවා තමයි මම අර ගල්වලා අර එහා බකට් වල හිටවලා තියෙන්නේ සැලඩ් එහෙම. ඉස්සර මේ පාත්තිය තිබුණු ගස් මට මතකයි. ඕගොල්ලොන්ට මතකද දැන්නේ මං කලින් වීඩියෝ එක මේකේ දැම්මා. ගෝවා, රාබු, කේල් ඔය වගේ ජාති මෙතන තියෙනවා කියලා. ඒවා ගලවලා දැන් හදලා තියෙන මේ තියෙන්නේ මාළු මිරිස්. ඊළඟට තක්කාලි තියෙනවා. ඊට එහායින් බටු තියෙනවා. ඊට පස්සේ මගේ පිටිපස්සේ තියෙන්නේ ගොටුකොල. බලන්න ගොටුකොල සෑහෙන්න තියෙනවා. බකට් වලත් ගොටුකොල තියෙනවා. ඊට පස්සේ මම අරන් යන්නම් ඕගොල්ලෝ මේ පාත්ති එකත් ගොටුකොල තියෙනවා. ඕගොල්ලන් පේනවද දැන්නේ මෙතන මේ පාත්ති එක ගොටුකොල තියෙනවා. ඊට පස්සේ කෙසෙල් පැලයක්, කේල් ගස් අර ගලවපු කේල් ගස් මං විසිකරේ නැහැ. ඒවත් අර කෙසෙල් ගහවටේ හිටෙවෝ. ඊට පස්සේ අපි තව ඉස්සරහට යන්. එතකොට ඕගොල්ලන් පෙනේ මෙන්න මේක මේ පීචස් ගහ. මතකද ඕගොල්ලෝ මම ෆේස්බුක් වලනවා නම් මගේ ඕගොල්ලෝ මේ තියෙන පීචස් ගහ මෙතන. පීචස් ගහේ ඇත්තටම ගෙඩි තියෙනවා. දැන් ගෙඩි හැදීගෙන එන්නේ. ගෙඩි හැදීගෙන එනවා. මේව ඇත්තටම අවුරුදු පතා අපි ට්‍රිම් කරනවා. ඒක තමයි ගිය අවුරුද්දේ ට්‍රිම් කරාට පස්සේ ওই ගහ කොට වුණා. ඔන්න බලන්න පීචස් ගහ මෙතන එකක් තියෙනවා. මේක මම හදපු ගහ. අපි ගෙදරට එද්දී අපි මේ ගෙදරට මෙන්න මේ ගෙට ඉස්සෙල්ලම එනකොට අපේ ගෙදර පිටිපස්සේ වැත්ත මේ ගෙට ඉස්සෙල්ලම එනකොට ලසිතුයි මායි පැල දෙකක් හැදුවා. තාත්තගේ පුතාගේ පැල දෙක. ඒකට මේක තාත්තගේ ගහ පීචස් ගහ. අන්න අරක පුතාගේ එකත් පීචස් ගහක්. මම එතෙන්ට අරන් යන්න අර තියෙන්නේ මේ සුලං මාපකයක් වගේ තියෙන්නේ උතුරු දකුණ දාලා මෙන්න මේක. ඉතින් තියෙන ගහ මේක ලසිතගේ ගහ. එකෙත් ගෙඩි තියෙනවා. මේක ඇත්තටම මං හිතන්නේ මේක කහ පීචස් කහ පාට වෙනව මදි. මේකේ මදි සුදු පාටයි මගේ ගහේ. එතකොට ওই ගස් දෙක ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති අතන තියෙනවා මිංචි, ගොටුකොල. ඊළඟට මම අර ගලවපු ගස් ජාති ටික ගෝවා, රෝමේම පෝච්චි වල හිටවලා තියෙනවා. මේ ටික ඇත්තටම මේ తాවකාලිකව හිටවලා තියෙන තව ටික දවසකින් ඕව අයින් කරනවා. ඇත්තටම මේ ගෝවාකොල දැන් කඩලා උයන්නත් පුළුවන්, අදාරි උයන්නත් පුළුවන්. ඊළඟට නෝකෝල් ඔය වගේ තියෙනවා. ඊට එහෙන් දොඩම් ගහක් තියෙනවා අතන. අලගස් මෙතනත් ගොටුකොල, මෙතන පාත්තියක්. ඊට පස්සේ අතනත් අර දෙහි ගස් දෙක අතරෙත් ගොටුකොල පාත්තියක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවනේ ඔය වගේ තියෙනවා. ඊට පස්සේ මේක ප්ලම්. මේ ගහ ප්ලම් ගහක්.
මේ ප්ලම් ගහත් මේ අපේ අල්ලපු ගෙදර එතන ඉස්සරහ ගෙදර ඉන්නේ ජෝන් කියලා එක්කෙනෙක් එයා දුන්නේ ෆිසියෝතෙරපිස් කෙනෙක් එයා දුන්න ගහේ අතරම් ප්ලම් ගෙඩි තියෙනවා මේ බලන්න ප්ලම් ගෙඩි මේ තින් පේනවද ඔන්න ප්ලම් ගෙඩි හරි එතකොට ප්ලම් ගහකුයි පීචස් වර්ග දෙකකුයි දෙහි දෙහි දොඩම් ඒ කියන්නේ ලෙමන් ලයිම් ඔරෙන්ජස් ඒ ටික තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මම අර තවන් දාලා හදපු බොන්චි මේ තියෙන්නේ මේ ටික මේවා තවන් දාලා හදපු බොන්චි අර වගේ තවානින් ගලවලා හදපුවා ගිය සතිය ඇදුවා දැන් හොඳට මුල් අල්ලලා තියෙනවා කලින් ඕ අතු දාලා වහලා තිබ්බා දැන් අයින් කරලා තියෙනවා ඊට පස්සේ මේන්න මේ පාත්තිය තුන්වෙනි කියන්නේ පළවෙනි පාත්තිය ඇත්තටම අර පැත්තෙන් දැන් 1 2 3 කියලා මේ පැත්තට ආවොත් මෙන්න මේ පාත්තිය මම ඇත්තටම තව ටිකකින් මේකේ තියෙන මේ කැරට් ටිකයි බීට් ටිකයි ගලවන්න ඕන ඊට පස්සේ අර බොන්චේම් මේක දැන් හදන්න ඉන්නේ ඇත්තටම මේ කැරට් බීට් ගලවන කතාවදී ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එක කිව්වා මම අපි මේවා බෙදා හරින්න ඉන්නේ කියලා ඇත්තටම අපි මේවා බෙදා හැරියා සිංහල පවුල් මේ හැරි ඉන්න සිංහල පවුල් හතරකට විතර දුන්නා තමිල් පවුලකටත් දුන්නා ඊට පස්සේ අපේ වැඩපොළට ගෙනිච්චා නෝනාගේ වැඩපොළට ගෙනිච්චා ඔන්නෝම ඉතින් ඔය තුන් හතර පොලේම මේවා බෙදා හදාගත්තා දෙහි දොඩම් සහ මෙතන තිබ්බ එළවලු මෙතන තිබ්බ එළවලු කියන්නේ ඔය සලාඩ් ගොඩක් බීට් කොළ බීට් අල ඊට පස්සේ ඔය මේ ඒවා තමයි ඊළඟට අර තව තිබුණා රතුපාට රාබු ඒවත් දැන් රතුපාට රාබු නෑ එක ගහක් දෙකක් තියෙනවා මං හදාගෙන ඊට පස්සේ මේ හරියට පෝච්චි වල තියෙනවා අර ඔයගොල්ලෝ අහලා ඇති දේශාල කියලා මේ පැලවෙනවා ඒවා මෙතන සලාඩ් ගහකුත් තියෙනවා ඒක ඇස්සේ දේශාල ගසුත් මේ පෝච්චි ටිකේ තියෙන මේ දේශාල ඒවා ඇස්සේ මං ඇත්තටම සලාඩ් හදලා තිනවා දේශාල ගහ එනකම් මොකද දාලා යට වෙලා තිබුණේ ඊට පස්සේ අපි තව එහාට යන් දැන් අපේ කරපිංච ගස් තුන පේනවා මෙන්න 1යි 2යි 3යි ඒවා කප්පාදු කරලා තියෙන කප්පාදු කරපු කරපිංච ගස් දැන් දළු දාගෙන ඉනවා මේ කප්පාදු කරපු කරපිංච ගස් දළු දාගෙන ඉනවා තව ටික කාලයක් යනකොට හරි ලස්සනට වයනවා ඊට පස්සේ මෙතන දළු දාගෙන ලස්සනට දළු දාගෙන ඉනවා අලි පෙර ගහත් පෝච්චි එක තියෙන්නේ ඊට පස්සේ නාරං ගහක් එහෙම නැත්තම් මේ මෙන්ඩරින් ගහක් තියෙනවා ඊළඟට මේක ඔයගොල්ලෝ දන්නවා බණ්ඩාරල් පැත්තේ අය දන්නවා මේක ඇවිල්ලා ගස්තක්කාලි ගහක් පෝච්චි එක තියෙන මේකෙත් මල් පිපෙනවානේ ගස්තක්කාලි මල් පිපෙනවා ඔන්නෝම බලන්න අපි ගාඩන් වීව එකේ කාරි ලස්සනයි මෙහෙම බලනකොට මේ පැත්තට ඔහොම මල් පෝච්චි වගේක් ඉල්ලලා තියෙනවා ඊට පස්සේ අලිපේර ගහ ගස්තක්කාලි ගහ ඊළඟට අර පැත්තෙන් ලෙමන් ලයිම් ගස් පේනවා ඊළඟට මල් ගස් පොඩ හැඩට කපලා තියෙන මල් ගස් මෙතන අපේ නෝනා මල් පොච්චියක් එල්ලලා තියෙනවා ෂෙඩ් එකේ මේක ෂෙඩ් එක මේ කොළපාටට තියෙන්නේ මෙන්න මෙතන ඔය ෂෙඩ් එක මෙතන තියෙන්නේ ඕකේ මේ ඔකේ ගොඩක් තියෙන්නේ මේ පුතාගේ මගේ බයිසිකල් ඔය තනකොළ කපන ඒවා අර 6 in 1 එකක් දැන් ඕක අස්සේ තියෙන මෙන්න මේ කස්සට දාලා තියෙන ඊට පස්සේ අර අපි ඉස්සර ලිපක් පත්තු කරානේ ඒකේ සීත කාලයට පත්තු කරනවා නේ එකක් තියෙනවා ඊළඟට පෝර බෑග් තියෙනවා විල් බැරෝ ඇත්තරම අර ලසිත් කපපු පස්ගොඩ මිනිහා පුරවලා ගිනල්ලා තියෙනවා මෙම වීල් බැරෝ එක උඩ මේ ඒකක් තියෙනවා ඊට පස්සේ නෝනා ඔය දර කපලා තියෙනවා මේවා පොඩ්ඩක් ඩස් කරන්න ඕනි තව ඒ ටික තියෙනවා ආයේ මගේ ගාඩන් එක දිහා මේ පැත්තෙන් බලන්න ඔහම හරි ලස්සන ඇත්තර මං හරි ආසයි මෙතෙන්ට අවිලා ඉන්න ඉස්සර මං විභාග වලට එම් පාඩම් කරනකොට මෙතන මේසයක් තියාගෙන එතනත් පාඩම් කරනවා කම්පියුටර් එහෙම තියාගෙන ඊට පස්සේ මල් පාත්ති ටික අන බලන්න ඔහම ඊට පස්සේ මෙන්න මෙතන අර රතුපාට රාබු තිබ්බ පාත්තිය දැන් ගලවලා ඉවරයි වෙ තියෙන්නේ මෙතන රතුපාට රාබු තිබ්බ පාත්තිය මං ගැලෙව්වා මං එතෙන්ට ඔයගොල්ලෝ අරන් යන්න ගලවලා ඉවර වෙලා ඔතනත් පෝච්චි වගේ තියෙනවා මේ චව් වලක් තියෙනවා චව් ලංකාවේ චව් සමහරු චෝචෝ කියන අපේ පැත්ත කියන්නේ චව් කියලා චව් වලක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේ පාත්තිය අර රතුපාට රාබු තිබ්බ පාත්තිය මේකේ මං තව ටිකකින් අර තවානේ තියෙන බොන්චි හදන්න ඉන්නේ සුදු පාට පොන්චි කොළ පාට පොන්චි ඊට පස්සේ ඉබේම හැදිච්ච මිදි වැලක් තියෙනවා අන්න බලන්න ඔන්න ඔය මිදි වැල මෙන්න මේ ගහට යවන්න ඉන්නේ මම මෙතන ගහක් තියෙනවා ඔන්න ඔය ගහට යවන්න ඉන්නේ ඊට පස්සේ වටිනාම කෑමක් තියෙනවා මේක මම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් මේක හදන හැටි ඕගොල්ලන්ට කියන්න ඉන්නේ මේවා ඕගොල්ලෝ දන්නවද මේවා තමයි අපේ පැත්තේ තියෙන අලකොළ කියලා වෙල් වල තියෙන්නේ
මේ වෙල් අලකොළ ඇත්තටම මේ එක ගහයි මං ගෙනාවේ දැන් මං බෝ කරගෙන ඉන්නේ ගොඩක් අලකොළ වාජනයක් තියෙනවානේ මේ ටිකේ මේ දළු වගේ ඒවා කපලා මට උයන්න පුළුවන් මම තමයි උයන්නේ ඇත්තටම නෝනට වඩා මම තමයි දන්නේ අලකොළ උයන මේ රෙසිපි ඈ ඔන්න බලන්න ඔය තියෙන අලකොළ මෙතන මෙන්න මේක ඔන්න ඔය අලකොළ ටික මම උයලා ඔයගොල්ලන්ට දාන්නම් මේ අලකොළ ඇඹුල කියලා මම ඉස්සර බ්ලොග් මගේ බ්ලොග් එකකුත් තියෙනවානේ බ්ලොග් එකේ අලකොළ ඇඹුල හදන හැටි මම ලියලා තියෙනවා ඒ වුණාට මම මේක හදලා දාන්නම් ඔයගොල්ලන්ට හදා ගන්න හැටි ලංකාවේ ඉන්න අයටයි මෙහි ඉන්න අයටයි වෙනත් රටවල ඉන්න අයටයි ඔක්කොටම බලාගන්න කොහොමද අලකොළ ඇඹුලක් අපේ අම්මගේ ක්‍රමයට ඒ කියන්නේ අර සමහරු මන් දැක්කා අර කවුරු හරි YouTube කරන්නේ කෙනෙක් කවුද සන්නස් ගලද කොහෙද අපේ අප්පාගේ කෑම කියලා ලියලා තිනවා ඒ වගේ මේ අපේ අම්මගේ කෑම කියලා මෙන්න මේවා මට පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට ඇත්තටම අපේ අම්මටත් වඩා අලකොළ අපේ අම්මා එච්චරම උයන්නේ නැහැ අපේ ගෙට පල්ලෑ ගෙදර හිටිය ජේන් අක්කා කියලා එක්කෙනෙක් අන්නේ එයා තමයි උයන්නේ එයා උයනේවා තමයි අපි කියන්නේ ජේන් අක්කාගේ අලකොළ අපේ අම්මා ඇත්තටම අලකොළ කන්න අකමැති මං හිතන්නේ මුත්තද කොහෙද කියලා එයා කියනවා ඔවට හොඳ නැහැ බඩ දනවා ලේ බඩ යනවා අරව මේවා අපි පොඩි කාලේ කියනවා ඒ වුණාට මම මේ වෙන රටකත් ඉඳලා දැන් අලකොළ හදාගෙන කනවා ඇත්තටම රෙසිපි අම්මගෙන් තමයි ගත්තේ ඉස්සෙල්ලම දවසේ උයනකොට එතකොට එයා කිව්වා මෙන්න මෙහෙම මෙහෙම උයන්න පුතා කියලා ඊට පස්සේ මම දැන් උයනවා ඒ විදිහට ඔන්න අලකොළ අලකොළ ගැන ගොඩක් කතා කරා මොකද මම අලකොළ උයන්නේ ඉන්නේ ඔන්න මිදි මේවා ඉබේ හැදිච්ච මිදි වැල් මෙන්න බලන්න මෙතන මිදි වැල් මේක තමයි මේ දළු දාලා එනවා අපව මිදි වැල් ඊට පස්සේ ඔය මගේ ගේ මේ පැත්තෙන් view එක ඊට පස්සේ ඔයගොල්ලන්ට අර උඩහ පේනවා ඇති 13 hill එක තමයි උඩ පේන්නේ අර ගෙවල් වලට යහින් කම්බ ඊළඟට මන් ළඟ අලි පෙර ගස් ටිකක් එහෙම තියෙනවා ඉතින් ඒ කාලි පෙර ගහ තව එකක් අතන එකක් තිබ්බ පෝච්චි මේක නම් ලොකු ඒ වගේ ගියායිනේ ඊළඟට තවත් අලි පෙර පැලයක් තියෙනවා දෙලුම් ගහක් තියෙනවා දෙලුම් මෙහෙම බලන්න මේ තියෙන දෙලුම් මේ දවස්වල මේ ස්ප්‍රින්ග් එකේ ඉඳ හරිය නිකන් කැලේ වගේ මෙහෙ තියෙනවා ගස් තව ටිකක් මම යනවා මෙතන මේ ගේ පිටිපස්සේ පැත්තෙන් මොන බලන්න ගස් මල් ගහකුත් තියෙනවා ලස්සන එක දිහා බලන්න ලස්සන මල් ගහක් තියෙනවා මෙතන අපි රෙදි වනන තැන ඇත්තටම මගේ ටවල් වගේකුත් තියෙනවා මගේ ටවල් දෙක තියෙනවා එතන කොහොම හරි ඒ ළඟ මේ මල් තියෙනවා දෙලුම් ගහ තියෙනවා මේ හරි කුරුළු කූඩ තියෙනවා ඔයගලන්ට තේරෙන්න ඇති මේ කුරුල්ලෝ කෑ ගහනවානේ හරි අපේ ගෙදර වහලෙ උඩින්නම් කෑ ගහන පොඩි පැටියෙක් වගේ ශබ්ද කරන්න ඉතින් ඔහමයි අපේ ගාඩන් එකේ විස්තරේ මෙන්න මේ ගහ බලන්න එක හරි ලස්සනයි දැන් මල් පිපිගෙන එනවා මල් ගහ මේ කාලේ තමයි මල් පිපෙන කාලේ ඊළඟට මේකත් ප්ලම් ගහක් අපේ ගෙදර අල්ලපු ගෙදරෙක් කෙනාමයි දුන්නේ මේක අපේ නෝනා කිව්වා ගෙඩි නෑ කියලා තමයි ගිය පාර එක ගෙඩියක් දුන්නා දැදුනා මම තිබුණාද මට ගානන්නේ කැලියට ගහනන් තියෙන මේ බලන්න ප්ලම් වර්ග ඔන්නෝමයි තින් අලිපේරතු අලිපේර ගහ ඊට පස්සේ ඕවට ටැංක්ස් තියෙනවා එකයි අර පැත්තට ගත්ත තිබුණා අර පිටිපස්සේ අර පොඩ්ඩක් මම පෙන්නන්නම් අර හරි එකයි මෙතන එකයි දෙකයි මෙතන එකයි තුනයි වැහි වතුර තැන්කි ඊට පස්සේ මන් තව පොඩ්ඩකින් පොච්චිය හදන්න ඉන්න එක ඊට පස්සේ මල් ගස් වගේකුත් අපේ නෝනා හදලා තිනවා මේ මගේ එළවලු පොච්චියල මම නම් එළවලු කාරයා වැඩිපුර කැමති එළවලු වලට එයා මල් හදනවා ඉතින් මලුත් හරි ලස්සනයි මේ බලන්න කොහමද මල් ගස් ටික ඔන්න මල් ඊළඟට අර පැත්තෙත් මල් මේවා නම් මේ මෙතන පොඩි මේ පොන්ඩ් එකක් තියෙනවා ඒකේ වතුරත් ඔය මේකෙන් වැටෙනවා අපි මේ වෙලාවේ ඔෆ් කරලා තියෙන එක ඊට පස්සේ තව ඔන්න ඕක අර බලන්න ඕකේ මාළු ඉන්නවා දැනට මාළු පෙනේද මන්දා මේ පොඩ්ඩක් දියසේ වල දාලා ඉන්නේ මේ ගෝල් ෆිෂ්ලා ඉන්නේ ඇත්තටම ඕකේ ලසිත් දාපු ගෝල් ෆිෂ්ලා වගේ ඉන්නවා ඊට පස්සේ මෙතනත් අපි මල් පෝච්චිය මෙල්ලලා තියෙනවා උඩ ඊළඟට අපි මේ පොඩ වාඩි වෙලා ඉන්න තැනක් තියෙනවා බංකුවක් එළි ලසිත්තේ මතන වාඩි වෙලා ඉන්නවා ඊට පස්සේ මේක අපි තාම එළියට දැන් දූවිලි ගහලා තියෙනවා බාබකියු කරන තැන
ඔහොම තමයි අපේ ගාඩන් එකේ පිටිපස්ස සහ සයිඩ් එක ඊළඟට මේ මුල්ලෙත් මල් වගේක් තියෙනවා මෙන්න මෙතන ඔහොම තමයි එහෙනම් අපේ ගාඩන් එකේ විස්තරේ පොඩ්ඩක් මං කරකවල ගන්නම් ඕගොල්ලෝ එහාට මෙහාට නිකම් මල් ගස් වලින් ආවා ඊට පස්සේ ලෝලු ටිකට ආවා ඊට පස්සේ ෂෙඩ් එක ඔහොමම තියෙනවා එහෙනම් කට්ටි ඔක්කොම අපේ ගාඩන් එක දිහා බලාගත්තානේ එහෙනම් හැමෝටම ජය වේවා කියලා මම පොඩ්ඩක් මම කැමැතිම දෙයක් මේ මී මැස්සෝ ඉන්න මල් ටිකක් පෙන්නගෙන අපි නතර කරමු එහෙනම් ඔන්න බලන්න මී මැස්සෝ හරි එහෙනම් අපි නතර වෙමු හැමෝටම ජය වේවා කිව්වා මගේ ගාඩන් එකේ ඉඳන් එළවලුත් පේනවා පිටිපස්සෙන් ඊට අමතරව මේ කැලෑවට වගේ දෙහි ගස් දොඩම් ගස් සරවම පේනවා එහෙනම් හැමෝටම ජය වේවා අපි ආයෙක වෙලාවක කතා කරමු තාම හවස් වුණාට හරි ලස්සනට ඉරේලිය තියෙනවා මෙහි එජස් කපපු ටිකත් බලා ගන්නත් එක්ක දාලා එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා ආයෙත්